අනව්හාතෝ ඉතෝආග අනනුඥාතෝ ඉතෝ ගතෝ ඇතහාගතෝ තතාා ගතෝ කාතත්හ පරිදේවනාති අනුගහක බෞතුන් මෝලිකෝ සිටිින් නව් එ ධර්මාණු ශාස්සනාවස් වණය කිරීම සඳහා සෝදානම් වෙන සදැවර පින්නතන ඉහතින් සඳහන් ගාථාව සමාජය හුරු දෙයක් මේක බොහෝ විට ඔබ අසා ඇත්තේ භාවිතතාාව වන අවමගුල් ලඋස්සවලදී අවමගුල් ලුස්සවලදි අමෙක් අසීමාන්තික ව අඩ නෝදරනවා වැල පෙනවනම් එබඳ අවස්ථාවට ගැලපෙන පරිදි අරුතක් ඉදිරිපත් කිරීම තමයි මේ ගාතාවේ තිබෙන්නේ ත් ම මේ ගාතාව මාතෘකා පාටය වසෙන් ගත්තේ ටික කියන්න නංන්නෙවෙයි ඊට වඩා යහාට දේවල් මට මේවායි පේනෝ එ අනුව මේක තියෙන ගැමුරක් විද්ගහ කරන්න තමයි ම මේ ගාතාව අරන්තිබෙන්නේ මේකට ඇදී පවතිනවා මගේ මතකගේ පවතින ගාථාවකුත් තැ ගාතාව තේරුම සරලෝ මෙහෙම ගත්තොත් මවකුස්සට එනවානේ දරුවෙක් එතකොට අපි අවලාට එන්න කියලා ආරාධනා කරලා එන අනෙවිී එක තම අනවුහාතෝ ඉතෝ ආගුව කියනකේ තේරුම පෙන්න්නේ මෙහාටආාව අපි ආරාධනයක් මෙ ඇතුව නෙවෙයි. ඒවගේ ජීවත්වෙලා ඒයවාසන්න වෙලා අපි ටවත් මැරෙන්ට කියන්න පරලොයන්න කියන්න අකමැත්තින් අපි ආතීක්වෙන් මෙවෙන්නේ. අපි අන දැනමකින් තොරවම මෙ ඉතෝ ගතෝ කියන්න මෙහින් ගියා කියන එක. ඊළඟ පතිත් පැදිලි කරන්නෙ ඔය. තාගතවදයක් එවා ඒයෝක යතා ආගතෝ තතාගතෝ කියලා යතා කියන්නේයම් පරිදි යම් පරිදි මෙහාට ආවාද එකේ නුදැනමකින් තොරවාවා නොදන්නවා ගියා ඔයතයකුගේ ඉපතු යාම තමයි යෝක තියෙන්නේෙ කියල තමයි එම කතා කරන්නේ ජීවත්වෙලා ඉන්න අය කා තත්ත් පරිදේවනා මොනකාරණයකටද මේකට අඩන්න කියලා තමයි යහන් ඉති ඒක ැලපෙන් ෙත්තේ අවමගුලකදී මේගේ ඥාතියක්කනුවෙන් අඩන වැලපෙන අවස්ථාවකට මොත්ති බට ඇතනින් ුරයි කිය දෙයක් නෑ. නෞත් මේක මට මතක්කොන හේතුව අක්තේනවා. සාමාන්‍යින් ඔය ලෝකෙ තියෙන සියලුම ආගමික පොත්්පත් කියපු අයවසෙන් අපිට දේවල් දැකලා අහලා මතකේ පුරුද්ධය තිවෙනවා. ඔය වසර හතලියක් එතර තිස්සේ මේ කියවපු සසවන්ද කතන්ර ගයක් මගල තින ඉදල හිටම මතක්ෙනවා. මේ ජාන ිචිතන්දරයක් වසයෙන් පෙන්න්නනනි ජපන් සයෙන් කතා කියලා මේ එකක තියනවා මෙන්න මේවාගේ කතාව ඒකයි මේකයි සම්බන්ධ කරන්නේ මෙස දානන් ෙන්න මේ ඇයට තේරුම් ගන්න ඒ කතාව සඳහන්නෙනවා එක්තර වයවුරද මෑණි කෙනෙක් ජීවිත අවසානයේ මරණස්සානය භවිට පත් වෙලා ඇඳක් සිටියයි කියලා මෙතන්ට වැඩම කරාව ස්වාමීන් වහන්සේ නමක් ඇයට කිව්වයි කියලා තිෙනවා ඔබතුමට උදව් කරන්නද කියලා. එතුමිය සතු දැනමතමයි ඔබහන්සේ කොහොමට මට උදව් කරන්නේ මං මෙහාට එනකොට කියලාවෙත් නෑ මෙහින් කියලා යන්නෙත් නෑ කියලා කිව්වයි කියලා. හර පදදිකට තමාමං අහර යතාගතු අ අනවහාත ඉතු ආග අන්‍යාත ඉතෝ ගත කියන පදදික සම්බන්ධ කරලා තියන්නේ. ඒවන්නට බික්ෂුන් වහන්සසිනක් තන ස්මන් වහසේගේ උත්තර වෙන එකක්. ඔබතමිය හිතනවා නං මෙහාට යනවා කියලහරි එක වැරදිලා කිව්වලු. ම ඔබොතුමට කියලා දෙන්නම් යාමක්කේමක් නැති මග කියලතමයි මේ කතාව අවසන් වෙන්නේ. මේ ඔස්සේ අපි බොහොම හිතනාය. අපට වේකේ තියෙනවාන සිව්පසේ ලැබෙන නිසා නිදහසේ ඉන්නද නිසා ධර්මයටටම යොමු කරලා සිතු තියෙන නිසා ඒවගේ මාධ්‍ය හථකාාටක ධර්මදේශනා කරන්න ධර්මදශනා සකස් කරන්නඩ ඕන නිසා මෙවා අපේ අවධහනයට නිරාතරය යො වෙනවා. එඒත් වයමු හමහ හරිම රසයක්ක් ප දි න අදහම් රසයක් දිනවා. එකක ගීතයක රසය වගේ නයි මේවා තුළත් කරලා තියෙන දේවල්. ඒතකොට හෙනම් මේ කතාව විවරණය කර පුහම අපට ගාථාවතුල ගතාාවගත්තට සම්බන්ධ කරන්න මේ කතාාවවි තියන කාරණාව අපි හොයාගන්න වෙනවා. දැ බලන්න අපේ මේ බුදුසමය තුළ අපි කතා කරනවා ඕනේම පුද්ගලයෙක් සම්බන්ධයෙන් එක මියයාම කියනට වඩා අපි ප්‍රඳන් කන පරලෝ යනවා කිය පරලෝ සැපත් වෙනවා පරලෝක ප්‍රාප්ත එම වතාසරනවා හබවත්තී වදාල පරලෝ කියනකින් කියනවා වෙනත් ලොවක් කිය නර්ථයක් පරකීනතනන්නයි වෙනක් කිය නර්ය ගන්න පරලෝ එතකට වෙනත් දෝකට යනවා කියතකින් කියවෙන්න. මැරෙනවා කියනකින් එක කිය වෙන්න නෑ ඇරුුණාම ඉවරයි කියලා හමට කියවන්න පුළලන්න ත් බෞද්ධීන් පරලෝයාමකින් වචන පාවිච්චි කරන්න එෙනම් ජීවිතය මෙතනින් ඉවරණෑ කියන එක. එතකොට අපට පරලෝයම් කියීයක් තියෙනවාන්න හමෝටම මුුණන්ගක් නෑ එකයි තියෙන නවත් මිනිස් සමාජයට ගත කරන ජීවිතයු පරලෝයම් කියීයක් තියෙනවාද කියලා. ඇහුවොත් එහෙම මම සාමාන්‍යෙන් මට මම පැහැදිලි කරන ආකාරයට කියනෙනවා තමන් ගත කරන ජීවිතය අනුව යමෙකුට පෞව් එකතු කරන්න පපුළොවාන් රාපන පව සිද්ධ වෙන නැත්නම් පව් රැස් කරනවා කියලා. පවුරැස් කරලොත් පෞවහේතුවේ පලේවසයෙන් පරලොෝයයාමක් සිද්ධ වෙනවා ඇතකට පවින් පරලෝයාම ඒවගේ කෙනෙක් ම මේ කතා කරන්නේ ආරය පුද්ගලෝ ගැනේ සාමාන්‍ය පෘතක් ජන පුද්ගලෝ ගැෙන. ඒවගේ පිනටේල්මෙන් යුක්ත පින් රැස්කරත්්‍යයාම් ිසි පුද්ගලයෙක් එදකොට හුට පිනෙන් පිනෑමති හේතුවයි පලේ වසින් පිනෙන් පරලොයාම හමුවෙනෝ. ඒකින් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ බුදුන් වහන්සේ පහළුවෙන්ට පෙරහිටිය අය ගෙදරද රථහැරගොස් කැලට සද්ධර්මයක් පවිච්චි කරන්න නැතුව බලින් කෙලෙස් යටටපත් කරලා ධ්‍යන කුසල් කෙල ජාතියක් පොදවාගත්. ඒත් අරගේම ජාතියක් අරට වඩා සැපපාක වැඩි. එතකට ඔවුන්ට ධ්‍යානයෙන් පරලෝ යන්න සිද්ධ වුණා. එතකොට පවෙන් පරලෝ යාම සතරාපාාව හතරින් උත්පත්තියෙන් එකකටත් පිනෙන් පරලෝ යාම මිනිස්ලෝ සහස් දිවිලෝක හය හයෙන් එකකින් උත්පත්තියකටත් ධ්‍යානවලින් පරලෝ යාම රූපිය අරූපි බඹතල විස්සෙන් එකටත් යන්න සිද්ධ වෙනවා. කෞුදග කවුරුදගේ නෑ මේ කය අපි ආදාහනය කරන නැත්තම් භූමධනය කරනවා. අපේ බුදු දම ගැන්ඩීමලට අනු මේකා අපට ප්‍රශ්නයකුත් දෙමී. කයිවිදී සිදුවෙන මරණෙන් පසු පව් හේතුවය පලේවසෙන් දුගතිගාමීමටත් පින් හේතුවේ පලයවසෙන් සුගතිගාමීමටත් සාමානයගතතින පොඩි විෙනසක් කරට වෙනවා අඩුස්්‍යානයේසාසීලේහෙවත් අඩු පිනේ පලේ වසෙන් මිනිසුන් අතරත් ඉහල දානේ සී ලේ ල්පාක් වසෙන් දෙවියන් අතරටත් ධ්‍යාන කුසල්ලොල විපක් වසෙන් බඹලුවත් මේ ඔක්කම පරලෝ යාම එතකොට කෙනෙක් ගිය නෑ. ඒවගේන කෙනෙක් මවකසට එන්නෙත් නෑ. කෙනෙක් කෙනවා කියලබ ගන්න බෑ අපටඒකට. අප අහන කවද මොනව අදයන්න පරලෝට එම කියලා. ඒතින් අපේ ඇසේ දැක්මටක තේරුම් ගන්න බැර නිසායේ. බුදු සමය උගන්නන්න හේතු පලනය අය. කෙනෙක් යනවාන මේ. එනිසා පවහේතුේ පලය පින් හේතුවේ පලේ ධ්‍යාන හේතුවේ පල කිය පහේතු පල නයාමය ඉතිය. එ ක එනම් මකුසක්කට දරුවෙක් එනවා කියෙනකේ තේරුම ඒ අතීත පාපකර්ම ශක්තියක්, පුුණ්්‍යකර්ම ශක්තියක් බොහ විට පුුණ්ිකර්ම ශක්තියක් තමයි මෙතෙල්ල සම්බන්ධ වෙන්නේ. අපි දන්න වමවපියන්ගේ කමෙන් පසු මෙතෙන්ට සම්බන්ධ වෙන්න මෙ තුම් වෙන්න. තුන් වෙන්නා කියෙනකෙන් කවරුහරි එනවා කියෙනෙක කියේවෙන්න පාපකර්ම ශක්තියක් සම්බන්ධ වෙනවා. ඒ බපකර්ම ශක්තිය පුුණ්ිකර්ම ශක්තියයට සම්බන්ධ අතීතලෝකයක් තියනවා. ිගිකම ීවත්වනකොට හු මවපියන්ට ආදරය කරලා සමාජයට යහපත් දේවල් කරලා ආදමිකාටයුතු කරලා හිටියයි කියලා ඔහුගේ සහින ලෝකයත් ඒකමයි. එන හු නිින්දයන්නකොට ඉන්දයනවාගේ මරනණින් පරලො සපත්වන්නේ ඒේ අදාගත්ත මනෝලෝකේ. කයද ඇරුුණාට හුගේ මනෝලෝකයේ තියනවා. මේ මනෝලෝකේ හීන දකි නාවගේ දැකීමක් සිද්ධ වෙනවායිට වස් මවගුස තුළත් මාස දහයක්තිසේ හැරින් නැති හිනයක් ඒක. මෙහනම් දවස්වාපයහයකින් හතකින් හැරෙනවාන. ඒ මාස දායක් තිස්සේ අර් කලා වූ දේවල් අතින් පයින් කළේ නැතිවුණට සිතින් කරනකොට ඒ යාම්ඊීම් ඒ ඇෑම්බීම් ඒ කටයුතුවලට අනුවතමමා ඉම කුසක් තුල කය හදන්නේ. මවට සහ පයාාටි තරක් අයයක් හදන්නට පැෑවනෝ දාාරික චිත්ත්‍රස් පොරම් පරාවක් නැත් නම් ඒ ෞතික වාතීන්ගේ අදහස්. එනිසා මෙ තුන්වැන්නාගේ පැමණීම බුදුසමය අරු හම ලෝක ආගංවල උගන් න්නෑ ගොන්ට එක පැහැදිලි නෑ. ට පසේ අමතත් එක් වන ස දරුවක් හැදවා කියල කතා කරනවා ඊට පස්සේ එනන්ගති අම්මග ගෙතු වෙචේ ද තාත්ගකතුවෙච දත්මය කියලා මංන්න හනවා ආත්මයක් නෙව ඊට පස්සේ පරලොයවාගේ ලකල්පනා කරන්නේ ආත්ම හැදන්නේක හොම දේවනම්. අපටත්ත වෙන අතිත්තකර්මශක්තියක පලේ තමයි මේ දරුයි කියලා කියන්න. එනම් දරවාම් මල්කුසේන් අද හීනෙන් දුක්වේදනාවින් දොත් මනෝදෝකදවාර ඇඟ කලුවෙලා උපන් ලප සහිත උපදීවි. රවා සතුින් හිටියෝ ජීවිත කාල පුරා ම දහය පුරම දරුව ලස්ස දරුවක් කෙලා උපද. එත් දෙකම බලන්න්නර හිත තුළ තිබුණාවූ ප්‍රීතියට සදුකට අනුවනේ. එදකොට කවුරුත්තාවනෙම ඉහෙනම් කර්ම ශක්ති, සංසාරයම බිග්‍රහ කරන්න එම මෙහෙමයි. සංසාරයම කර්මවිපාක. පාපකර්ම දුක්විපාක. පුුණ්‍ය කර්ම ලෞගක සැපවිපාක. ්‍යනකර්ම ්‍යානවිපාක. එත එකොට ඒවට කියන්නේ අපුණ ්‍යාවි සංකාර ඔන්නේ අභිසංකාර ආනිත් ජාවිි සංකාර මේ අභිසංකාර රැස්ක්‍රීම තුළ තමයි මේ අනාගත සහකර හැදෙන්නේ. අන්න එතකට අර අර්මෑණියන් කියපු කතාව තමයි එහෙනම් මෙහාට කියලාවෙත් නෑ වගේ කර්මශක්ති්‍යයක් කනු පතිසන්දිි ලැබවා ගතරන ජීවිතේ ක්‍රැස් කලාව් කර්මශක්තින්ටන්ම ජීවිතවසානයේදී ඒ අර්මුණෙන් ප්‍රතිසන්දිි ලබනවා එහට යතා ගතෝ තතා ගතෝ නමුත් වාමන් වහන්සේ පැදිි කර වධාරම සිද්ධිය තියෙනවන එහෙම කවුහරි වා කියලා හිතන අනංහරි යනවා කියලා හිතනව අනංහරි වැරදිලා කියලා. මටත් හිතනවා මේ සංසාරයේ මේ අපි මැරෙන්නේ උපදින්නේ ඇවිදින්නේ වැරදිලා කියලා. අන්නේ වැරද්ද නිවැදි කරන්න තමා බුදුවරෙක් ෝකෙට හල වෙන්නේ. අපි මේ වැරැද්ද තුළ හරි එකක් හදාන ඉන්නෝ. ඒ නිදරදික හැදිලි කරලා දෙට සමත් අය අපට පසුගේ සවස් ගණනාවක්තුල් හම නොෝව නිසා කියෙලයි මම උපකල්පනය කරන්න. උදාහරණයක් වසෙන් මෙහෙමගන් ඔබේ මවපියන් හෝ මවපියන්ගේ මවපියන් හෝ බව බුදු වාාසන සබන්ධ හිටපු අය ඔවුන් විහාරස්ථානයක් ඇසරු කලාවා ඉදි කලා හවමගුල් කටයුතු කරගත්තා පිරිදේශනාවන් කරගත්ත පින් කළ ඔගගේ එහුත්හම ෞතම සාාසයන්ත නිව බලා පොරත් නොද කිය අනන්නේන මේ පින් කරන්නේ නාගත බුදු හාමුදුරුව පහලව හම එදාට නිොන් දකිින්ට බදු හාමුදුරු හම්බෙන්ඩි න්න කියලා අර අපි යන්ඩ පාරක් නනිහදානිවෙල තියන්නේ සමස්ත බෞද්ධ සමාජයේම සේවාසකට දෙකට පෙර පරලෝ යන්ඩ ලෑස්වෙලා තමයි හිටි බෞද්ධය වසයෙන්. ගකට අපට එහ අ යාමක් තියෙන මග තමයිති වෙන්නේ. නමුතත් භික්‍ෂන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ දර්ශනය තමයි යාමක් ඒමක් නැති මගක් තියෙන කියන එක. එ යාමක්කේමක් ඇති මගේ පළමනිි පියරවාසෙන් අපිමොගද තේරම් ගන්ට ඕන යාමක්කේමක් තින මගේ හොඳ පැත්ත තේරුම් ගන්ට ඕන. ඇයි මේ මේ යාමක්කේමක් කියන ෙතේරුම පෞහේතුවල පව්ඵලය පවවිපාකය පින් හේතුවල පින්නිිපාකයේ ්‍යාන හේතුවල ධානාවිපාකය මේ යාමක්කේමක් සිදුවෙන හැටි. එරකට හෙනම් අනාගතය සකස්කර දෙන්නේ රැස් කරන පවවිසින් රැස් කරන පින් ිසින් රැස් කරන ධ්‍යානකු සල්වින්. පවහෝ පින හෝ ධ්‍යානය විපාකවාරයට හේතු ඉතුරු කරලා නැත්නම් සතෙක් නැතිවෙඩ පුළුවන් සතරයන්ට හේතු පෞහේතුවල පව්පලය පින් හේතුවල තින් පලේ ධ්‍යන හේතුවල ධ්‍යාන පලය. ඒ ඔක්කම හේතුඵල න්‍යායක් නත් පවපින් හේතු නැති හේතුවය පලේ මොකක් වෙයිද. අන්න එහෙමයි අප පිහොල බලන්නට ඕන. එතු මේ තත්වයන් තේරුම් ගැනීමේදී සංසාරය කියන ගමනේදී මටනම් තේරෙන්න්නේ මෙහෙමයි. මේ සසරක් තියෙනවා අනෙවී. අතකත බාගන්න. හොඳ ළමයි දෙෙක් ඉපදදුනා කියලා කල්පන කරම් නිියවන්නන් නොසයෙන් පවුලක එම එත හත්තිකුම්ඹ ජාතකීම තීරණය කරන්නක. හිමාලවනේ හිටිය අව්ගහක අභිගෙනගත්ත ජාත කතාවේ ගිරව් දෙන්නෙක් වැඩනෝ දෙන්න ඒමගේ දරුවනේ නොමුත් මේ සුිස්සුලගක වැටෙන්නේ දෙ පැත්තකට මල් ගොඩටයි අවුදකොඩකටයි. දැල් මල්ගොඩේ හැදිලා පුස්්පක කිරවා යහපත් වච්චන කතා කරනවා. අවදකඩේ හැවිලා අනි දෙරවා ගහපියාව මරපියව කියවා. ගෙනපයයක්ක් නෙමේ ඉතනින් හහා පැත්තට ඇසරතුලින්න වෙනස්සන. අන්නේ වගේ මේ එක දරුව දෙෙන් නවනත්ව ඊට පස්සේ කරන කියන කාරණාවලට අනොහුගේ අදහස් වෙනස්වීම තුළ ඔන්ගේ මනස වෙනස්සනවා. බොහෝවිට නිවුන් දරුවන් එක සාන වෙන අදහස් අතින් නවත් අපි උදාාරණයක් වසෙන් ගත්ත අන්නේ කරන කියන ක්‍රියාවන්ට අනුව චිත්තාභ්‍යන්තරය සකස්වීම සිද්ධ වෙන. ඒ මින් පෙර චිත්ත භ්‍යන්තරයක් ති නිසා තමා මවකුසකට ාව.ඒකට මෞකුසක ගවයකු ගේ හෝ සුනකෙකු හෝ අපේ මව කෙනකගේ උස පොතින්ටනම් මේ අතීත චිත්තපරම්පරාවක සිහින ලෝකයක් තියෙන්ට ඕන. ඒක තමයි මාස ගණනක් තිශ්‍ය දකිනකට කයක් හැදෙන්නේ. එහෙම නැත්නම් සිදුුවවෙන්නේ මොක්දද සිහින ලෝකය තියාගන ප්‍රේත භූත දෙව්‍ය ඕපාතිකපතිසන්ධයකයන්න එතකට කයක් හැදෙන්න්න අර මනෝ ලෝකයේ මයි තියෙන්නේ කයක් හද ගන විදික් නෑ දා දේව ැතිනිසා. නමුතර හදාාගත්ත පාපකාරී පු්ණිකාමී ලෝකයේ තියනු. එක තේරුම් ගන්ටෝන. අබහිතන්නක ඔබට නින්දෙන් මළ ගෙදක් සිද වෙලා න යික ලව සන්ත සන්ද අඩ ොදර නෝවල් පෙනවාන්නේ ින්දෙන් ම මේ කියන්නේ නිින්ද ගුල් ෙදරක හි ඉන්නවා එක හිතන්න ඒ හිනයක් කිය හිතනවාද මගල් ගෙරතියන සිල්ලමතර යවනද. සිහින ලෝකය කියලා නෑේ හදාගත්ත ලෝකයේ වේදනාව නැත්තම් විදීම සැපදුක දෙකම තියෙන. ඒක හදාගත්ත ලෝකයක් නේ දෙෙනවා. හිරලෝක නැවුණනාට නින්ද ග්‍යාම තියනවා ාහිර ෝක නැතිවුණට මරණයට පත්තුවට ම හදාාරගත්ත ලෝක තියනවා. මෙන්න මේ ඇස කණනාසේ අදියකයි විසින් හදා දෙන්න වුල් ලෝකය අපට ආවේ නිකයි එක මනෝලෝකයක්.මනිසා එක එැනක තියෙනවා අධ්‍යාත්ික ආයතනහ දුක්ක සතති බවද් දෙන ගන්නක බිදුරජන් වහන්සව දාරන්නේ අධ්‍යාත්මක ආයර්තන හයි කියන්නේ. ඇසටයි කනටයි නසේටයි දියටයි ක අට හිතටයි ැනෙේ ක්සි ගෝලය කියය එක නෙමයි. අපිට අහුවෙන කනකම් පෙත්ත කියෙ එක නෙමේට අංගිලියකින් අහුවෙන නාසයක එක නෙමයි මේ අරමණු ගණ්ඩ පුලුවන් හැකියාව. ඇසේ නම් පැනීම කණේ නම් ඇසීම නාසේන ගඳදන දැනීම දේ නම් හසඒකට මයි මේ අධ්‍යාත්මිකා ඇත්තන කියලා කියන්න. එතකොට මේවා හදාගත්තහම තමයි අපට පරලවක් තියෙන් නිසා අධ්‍යාත්මක මවකුසක කයක් සකස් කරගන්න පුළුවන්කමක් තියන්නේ. ඒවට හම්වෙ බාහිරායතන කියන්නේ ඇතින් තිෙන රූපෙට හෙමයි. ඒක බාහිරායතන කළ ගන්න බෑ ඒක උද්වවෙ අපේ ඇසේ පහලයිවරූපයක්. ඒ බාහිර සබ්දය උදවෙන් අපි කනේ පහලයිවා රූපයක් ඒක එතන පහල වන චෛසකට රූපරූපය සබ්ද රපය කියන්නේ අපිම ගැමරින් හදාරන්න ඇතිවුණහම රූපරපය ඇත තියෙනෙක් සබ්දරූපය ඇද තිෙක් කියෙල කතා කරනවා නෑ සත්වයා විග්‍රහකිරීමේදී ප්‍රසාධහයයි ගෝච රූපහයයි විං්ඥාණහය කියලා අටලොස් ධාතවක බෙදෙන අපි ළඟ තියෙන් ඕනක් හම ලොක යෙෙනෙක් නෙමේ අටලොස් ධාතු කියලා කියන්නේ ප්‍රසාධ හයයි ඇසකන නාේදවකයි එක හම රුප සබ්ද ගන්දරසස් පර හයයි රූ චක්කු සෝත ගාන ජීවහා විඥාන හයයි එක ඔක්කම අපි ලඟ තියෙන්ට ඕන. මෙ අටලොස් ධාතුවක් නිසා තමයි කෙනෙකට සසර ගම නක්තිය. අටො ධාතුුවට එන දේල්ල අපි හදාගන්න ලෝකේ බාහිරකක්න මේ වාස්සයෙන් හිතේ හදාගන්න දෙක්. එක තමයි මේ අරම්මගේ අදහසතහා ගාතාවෙන් කියවෙන්නේ අපි මෙලොව ජීවත් වෙලා හබාගත්ත ලෝකයක්වයෙනවා අමනෝදවාරයේ. ඔබ සිල්රන් රකින්නේ ඔබ වන්දලානම් කරන්නේ ඔබේ හීන ලෝකෙත් බොම සුන්දරයි. ඔබ සුදයන්ඳක්න සසාජට පෙන්නමින් රට කරන්නේ හොමරකන් තක් අඩි කන්න ආණඩුවට කරන්නේ බොරුණන් හෙනං ඔබේ හිසින ඇතුලෙත් ඒ ලෝකමයි තිය. මෙහෙමගේ රියටට අරකෙන් මගේරන්න ෑ මකද ආදිසං අපපතේ බීජන් ආධදි සංහරතය පළක් පරලෝ යන්ඩුවන්නයට හදාගත්ත ෝකේ මෙන මේක තමයි බුදු සමය පළමෙන්ම උගන්නන්නේෙ පවට බියවෙන්න මොකොද කවරුත් ඕන නෑ විාක විපසින් විපාගක සංසාරයම කර්ම විපාක නම් පවවිපාකය ලබා දෙනවා ඒක මෞකුසක හරි ඕපාතික ප්‍රතිසන්දය හරි ඕන තැනක ඇ හීන ලෝකෙන් අපට ඇපෙක් හෝ නයික් හෝ දැක්කොත් එහෙම හිනියක් අපට පෙ ුට යිව ්දයක්ක් නෑ කිය හිතෙනවද ෑ නායානම් බේරෙන්න්න කෑගහයි ඇතෙක්නම් අප බේරගන්න කියලා කෑග. ඒවගේ ලෝකයක් තියෙන්න්න බැයිද පරලෝගී අපාගත සත්තන්ට. අවුදු හත්්තර සීියයක් දාහක්ම තමන් කරන වැරදිඔස්යේ පෙනි පෙනි විිඳවන වන්ක මානසිකදුක්නවීද.ඒතම යපාය කියන්නේ. අපේ අන්ද හලෝ හදල පොලට හදල පෙනෙක් එවනෙව නැතිකුත්නෙවෙේ? තමන් පාපකරර්ම කර හිතේ හදාගත් හම දුක්කෙත ෝක ඊට අදාල අපි භාසාාවෙන් කියීනවනං ඉඹුල්ග හාරි කියත හරි ලෝදිය හරි කොටන සත්තු හරි මේ සේරම මනෝමූලිකයි. අපේ මේක තව තේරුම් කරන්නේ. එහෙම තේරුම්ගත් හම තමන් හදාගත්ත අපායකරන යන්නේ. හදාගත්තා අපායකට යනාවගේම පින්කම් කරන පුද්ගලයා හදාගත්ත කාමසුගතිකටත් ොමිනිස්ුන් අතර හෝද ියන්තට. ්‍යානකසල් උදදාගත් ද්‍යානෙන් පරලොගින් හදාගත්ත බවලෝලට යනෝ සසර හද නොවාපී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකට පව සහපින සාධ්‍යානය ඔස්සේ සසර මේටි කාදාාන හිටිය උන්වහන් ස හැදුව නෙමයි මිනිසුන්ගේ සිතේ පරිහානිය සහ දියුණෝ තුළ මේ සසර හදන් හිටියා මසගත බාගන්න එහෙම නම් හදාගත්ත සසරක් අපි මිඳ වනවා දැ මේක බුදුන් වහන්සේ පැදිි කරලා දෙ නවා.ඇඒක ලපියෝක දන්නේ නෑ අපි ඉතිං ය බුදුසාමී පුනර්භාවයක් පෙන්ව නිසාපි විශවාස කරනවා අනිත් ආගිකායත් නර්භ විශවා කරන්න ඇතිවනට ජවිතය කෙලවර කරන්න කැමති අරමී. ඔන්ට ඉන්න ඕන තවයි හාට. එකෙන් පෙන්න්න එහනම් බවයට ඇල්ම තිේෙනවා කියනේ ඒ ඕනකම තම අනාගත සසරහකස් කරන්න හෙමන. මේ කාරනාව තේරුම් ගත්ත එ පසුව පලවිනි ප්‍රතිපදාවතමයි යනවා මෙ වහාට එනවා මෙහෙන් යනෝ. නිද අන්න හොයා ගන්න වෙනවා. මේ ජාතිමරණ ලබා දෙෙන්නේ මොනවා නිසා කේලද තතාකට බදුපාණන් වහන්සේ වදාරලා තිබන්නේ. අපි හොයා ගනිමොකෝ තව ගාතාවක් උපාධානයේ බයන් දිස්වා ජාතිමරණ සං බව. මේ සත්තුවන්ගේ උපදීම මරණය ගෙනත් දෙන්න උපාදාානයේ බියක් වසයෙන් දැක අනුපාදාමච චන්තිය ඔබට පුළුවන්නන් උපදානෙන් මිදට ජාතිමර නෑ. එනම් ජාතිමරණ ගෙනත් දෙන්න උපාදාන විසින්න. නද අපි ගලපවූමේක. අපායට යන්න මොනුව නිසාදෙ නම් පව්වල උපාධානය විසින්. දිියන් අත්‍රෝ මනිසුන් අතරබු දෙන්න පින්වල උපාදාානය විසින්. බඹල උපදින්නේ ධ්‍යානය උපාදාානය විසින්. පවටඩ පින හොඳයි පිනට ධ්‍යානය හොඳයි නවත් උපාධානය නරකයි. අපේ බෞද්ධෝදන්නේ පවහොඳයි පව්නරකයි පින් හොඳයි කියන්න. සම් සම්මත සමාජයට අනුව ්‍රපික පරිහරණය කරලා බලපොම මට තේරෙන්නේ උපාදාානය නරකයි උපාදාානයෙන් මිදීම හොඳයි. අපේ බෞද්්‍යෝධන්නේ පව්පාපය පින හොඳදේ කියලායි. ත්‍රිපිටකේ පරිහාරණය කරහ මටතේරෙන්නේ උපාදානයේ පාපයයි උපාදාානයෙන් මිදීමකු සලයයි. මෙතෙන්ට මේ සමාජයෙන් දඕන දැන්වත්වෙලා ඔ පාරම් පරිව වනට හිර වෙලා ඉඳල හරි අන්නන්නේ. තිබිටගේ සියල්ල කියෝල සූත්‍ර සියල්ල ගලපා ගැනීමේ ප්‍රතිඵලයක් වයන් තමයි මෙහම වයිනැතු කියන්නේ. එනං උපාදාානයේ නැමති පාපට අපි අහු වෙලානි. එනිසා තමයි අපපා යාමක් දිවලෝකයාම ්‍රහ්මලෝකයා මක්තිය. අන මිදෙන මාර්ගයක් බුදුරු කියලෙනවා නැත්තන් ඉපදදුනම මනාගම ඉපදුනත්. සත්්‍යෙක් වසෙන් ඒ ආගමට ආදාලපින් පවලට අනුව මරණින් එහා පැත්තට බවගම නක්ති ප්‍රාර්ථනා කළත් නැතත් නැකීවත්වවා තියවාකීවත්වනවා මොකද හේතු පලන. මේ පස්දර මුල්කට ගන ශචිතතා්‍යන්තරයට ලෝභ හේතු දේශ හේතු මෝ හේතු එකතු කරනවා නම් ලෝබ දේශ මෝහතමයි සසර ගමන හදලබන්නේ.